කාලතරණය කියලා කියන එක කියන උදාහරණයකට අපි ඊයේ වෙච්ච දේ අපිට සිහි කරන්න පුළුවන් නමුත් ඊයට අපිට ගිහිල්ලා එතන ජීවත් වෙන්න බෑ උදාහරණයක් කියන්නේ කාලය හරහා ගිහිල්ලා අපිට ඊයේ ජීවත් වෙන්න බෑ දැන් ඉවරයි ඒක අත්හංගතන් ඒක ප්‍රහීනයි ඒක ආමුතුන් ආයෙ එතන ජීවත් වෙන්න බෑ අනාගතයක් තියෙනවා අනාගත අතීත අනාගතය අතීතේ බලන්න පුළුවන් අනාගතයේ තියම්පමණකට බලන්න පුළුවන් ඒ වුණා කියලා මේ ඒ වල ජීවත් වෙන්න බෑ ඒ නිසා කාලතරණය කියන ඔය අර එජ් වෙල්සේම කියන කාලතරණය බුදුහාම හැටියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තෞටිසාදුගේ ලෝකේ වැඩම කරලා බුදුරණන් හස්සේ අභිධර්මයේ දේශනා කරනවා කියලා අපේ සම්ප්‍රදාය තේරවාද සම්ප්‍රදාය කියනවා. ඒක හැටියට මාස 3ක් මිනිස් ලෝකේ අර යමක මහා පෙරහැර පාලා ගන්ධබ්බ වෘක්ෂම් වලින් වැඩම කරලා මාස 3ක් 7 වෙනි වස්සානේම අභිධර්මයේ දේශනා කරනවා තෞටිසාදුගේ ලෝකේ. ඊට පස්සේ වඩිනවා. ඉතින් එතනදී මොකද සාමාන්‍යයෙන් කියනවානේ තෞතිසා වැසියන්ට මනුෂ්‍ය ලෝකෙන් අවුරුදු 100ක් එක දවසයි කියලා. ඒකට තෞතිසා වැසි දෙවියන්ගේ ආයුෂයෙන් ඉතාලම කෙටි කාලයක් තමයි ජීවත් වෙන්නේ. දවසක්වත් සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඒක කියන විනාඩි 9ක් කියලා. හැබැයි මරණය තියාගන්න ඕනේ කර්ම තමයි මේ විනාඩි 9 හදන්නේ අපි හදන ක්‍රමයට නෙවෙයි. ඒකේ හැටියට දවසට පැය 60යි පැයට විනාඩි 60යි දවසට පැය 60යි පැයට විනාඩි 60යි කියලා අරන් තියෙනවා. එතකොට තමයි ඒක විනාඩි 9ක් වෙන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි හිතන දවසට පැය 24යි පැයට විනාඩි 60යි කියන ක්‍රමයෙන් නෙවෙයි දවසට පැය 60යි පැයට විනාඩි 60යි කියන ක්‍රමයෙන් තමයි එන්නේ. 60 පැයක් කියලා ඉස්සර කියන ඒ ක්‍රමය. එතකොට මේ දිව්‍ය ලෝකයේ දවස කියන එක පැය 60ක් තියෙනවා කියලා හිතලා ඒ පැයට විනාඩි 60ක් තියෙනවා කියලා අරගෙන ගත්තම තමයි දිව්‍ය ලෝකෙන් විනාඩි 9. එහෙම නැතුව දවසට පැය 24යි මේවා මොනවද? පැයට විනාඩි 60යි කියලා අරගත්තොත් ඒ ගාණේ ඉන්නේ නැහැ. ඒ නිසා විනාඩි 9 ඒ විදිහට තේරුම් ගන්න. ඉතින් ඒක අපේ මනුස්ස දිව්‍ය ලෝකවල විනාඩි වලින්. මේ මනුස්ස ලෝකේ උනත් දවසට පැය 60යි පැයට විනාඩි 60යි කියලා ගත්තොත් විනාඩියට තප්පර 24යි ඉන්නේ. මේ ක්‍රමයට. විනාඩියට තප්පර 24. ඒ නිසා ඒකත් අපි සිහි කරන්නට ඕනේ පැයට මේ විනාඩි 9 හැදෙන්නේ දවසට පැය 60යි පැයට විනාඩි 60යි ඒක සමීකරණයට දාලා බලන්න. එතකොට තමයි උත්තරේ ඉන්නේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ විනාඩියක් දිව්‍ය ලෝකේ එක විනාඩියක් මනුස්ස ලෝකේ දවස් 10කට සමාන වෙනවා. දිව්‍ය ලෝකේ එක විනාඩියක් මනුස්ස ලෝකේ දවස් 10කට සමාන වෙනවා. එතකොට මනුස්ස ලෝකේ දවස් 90ක් දිව්‍ය ලෝකේ විනාඩි 9කට සමානයි. ඒක හැදෙන්න ඕනේ දවසට පැය 60යි පැය විනාඩි 60යි කියන ෆෝමියුලා එක දැම්මම තමයි ඒ උත්තරේ එන්නේ. ඉතින් ඒකත් ඒතකොට කාලතරණයක් වෙලා නැහැ. එහෙම ගත වෙච්ච මෙහි මාස 3ක් යනකොට ඒක ගත වෙලා දින විනාඩි 9යි කියන එක තමයි ඒකේ අදහස. ඒක තමයි.